ආල්න ව්‍යාපාරයේ දැක්ම සහිතව අපි දැක්කා එදා බදුල්ලේදී පවත්වපු දෙවන්ත ජන රැළිය. ඒ දෙවන්ත ජන ශක්තිය සමගින් ගාල්ලේ වේදිකාවට ගොඩමුණු සියලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් වෙනුවෙන් ඉතාම ගෞරවයෙන් යුතුව ආරාධනය හිටපු ප්‍රධාන අමාත්‍ය ගරු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් ප්‍රතිතුමනි, ඔබතුමන්ටයි උණුසුම් මත්පුල සණ්ඩාදෙන්. අතිගෞරවනීය වන්දනීය මා සංඝරත්නයෙන් අවසරයි. අන්‍යාමික ආගමික පූජකවරුනි, එකෙන් පටන්ගෙන හාමුදුරුවෝ ජනාධිපති වෙලා ඊළඟ එකටත් යනවා. මෙහෙම වාසනාව මේ ලෝකේ කාටවත් තිබ්බේ නැහැ. එහෙම තිබ්බද? එහෙම පිනක් කාටවත් තිබ්බේ නැහැ. අද බලන්නකෝ මූණ ලස්සන. අපි ගාව ඉන්නකොට ලස්සන වෙලා ආවා. මේක තනියෙන් ගියාම බෑ මේ වැඩේ කරන්න ජනාධිපතිතුමා. දෙක එකට යන්න ඕන. ගෑවිලා යනකොට තමයි වැඩේ යන්නේ. මිස් වෙලා යන්න ඕන. මිස් වෙලා යනකොට තමයි මේ එකතු වෙන්නේ හොඳට. වජිරයි මෙහා පැත්තේ ඉන්නවා, එහා පැත්තේ අපේ නායකයා රමේෂ් ඉන්නවා. දෙක එකට යනකොට තමයි වැඩේ ලස්සන. ඒ නිසා අද ලබන මා සැප්තැම්බර් 21 නැවතත් ජනාධිපති වෙලා ඉන්න ජනාධිපති අපේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමනි, මගේ නායකයා ගැන කියන්න ඕන මම. මම එයාගේ වැටදනේ වැඩ කරන්නේ. මගේ නායකයා ගාල්ලේ නායකයා රිචඩ් පතිරණගේ පුතා රමේෂ් පතිරණකරු අමාත්‍යතුමනි, ගාල්ලේ නායකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා එකට වැටිච්ච වෙලාවේ තීටි අල්ලගෙන. කවුද? කොට උනක් කමන්න මොලේ තියෙන වජිර ඇමතුමා. ඔබතුමාගෙන අවසරයි. ඒ වගේම මනුෂ්‍ය නානයක් කාර ඇමතුමා ඇතුළු ගාල්ලේ ගාලු පුතා මගේ යාළුවා නේද, ඌගේ නම මතක් කරන්න ඕන මං. ගාලු පුතාගෙන් අවසරයි. ගාලු දිස්ත්‍රික්කයේ සියලුම ගීතා කුමාරසිංහ මැතිණිය, මොහන් මැතිතුමා ඇතුළු පක්ෂ විපක්ෂ, පක්ෂ නැහැ විපක්ෂත් නැහැ, ඔක්කොගෙන්ම අවසරයි. හිතවත් දෙමාපියනි, සහෝදර සහෝදරනි, මිත්‍රවරුනි, දකුණු ලකේ අගනුවර ගාල්ල ගාල්ලේ ඉඳන් පළවෙනි රැස්වීම ජනාධිපතිවරණ දින තීන්දුව කරපු වෙලාවේ පළවෙනි රැස්වීමට ආපු ජනතාව දිහා බැලුවම හරියට නිකන් සුනාමි එනවා වගේ පාරවල් දිගේ එක දිගටම එනවා ජනාධිපතිතුමා. මම බලාගෙන ඉඳියා නිකන් සුනාමියක් එනවා වගේ එනවා. හැබැයි මිත්‍රවරුනි, සුනාමි ආපු වෙලාවේ අපේ අය ජනාධිපතිතුමා විනාඩි 5කට විතර මුහුද ගියා එහා පැත්තට. යනකොට අපේ අය ගියා ඉඩම් අල්ලන්න. අපේ අය ගියා ඉඩම් අල්ලන්න මුහුද ගියාම. හැබැයි යකෝ මේ ජනාධිපතිගම දෙනකොට මෙවුන්ට මුහුද අල්ලන්න ගියා අපේ මිනිස්සු. ජනාධිපතිගම දීපු එවුන් ගත්තේ නෑ හැමදෙරෝ. මොකಾದ මේ වෙන්නේ විය තියලා දෙන ජනාධිපති ගන්න ගන්න බෑ කියපු එවුන්. යන්න බෑ කිව්වා. සජියා බෑ උදේට කියන එකක්, හවසට එකක් කියනවා. අනුරයා උදේට එකක් කියනවා, හවසට එකක් කියනවා. එක එක්කවත් ගත්තේ නෑ මිත්‍රවරුනි. එක එක්කවත් ගත්තේ නෑ ජනාධිපතිගම. අපි ඔක්කොම ගිහිල්ලා කිව්වා සර් පළපුරුද්ද තියෙනවා වැඩේ කරන්න පුළුවන් ගණ්ඩ සර් අපි අරන් කරමු කිව්වා. අරන් කරේ නැද්ද? අවුරුදු දෙකක් මේ රට මෙතෙන්ට ගෙනාවේ කවුද? ඒකට අපි ඔක්කොම ජනාධිපතිතුමා ශක්තිමත් කරා. 96 වර්ල්ඩ් කප් එකට ඔක්කොම අයිතිකාරෝ හාමුදුරුවනි. 96 වර්ල්ඩ් කප් එකේ අයිතිකාරෝ ඔක්කොම. හැබැයි සනත් ජයසූරිය කළු විතරන ඉන්දියාවට සෙම්ෆයිනල් එකේ උඩින්ම අවුට්. ෆයිනල් එකෙත් අවුට් අපේ හාමුදුරුවෝ. පළපුරුදු අරවින්ද සිල්වා, පළපුරුදු අරවින්ද සිල්වා තමයි සෙම්ෆයිනල් එකේ ගැහුවේ ඉන්දියාවට. ෆයිනල් එකේ ගැහුවේ පළපුරුදු අරවින්ද සිල්වා තමයි එක එක දදා ගැහුවේ හාමුදුරුවෝ. ඒ වගේ පළපුරුද්ද තියෙන්න ඕනේ රට ගෙනියන්න එක එක දදා හිමීට තමයි ගැහුවේ. වැඩියෙන් එක පාරම දෙන්න ගියේ නෑ ඔයගොල්ලන්ට. ටික ටික තමයි දුන්නේ. තව අවුරුදු 5ක් තියෙනවා ටික ටික දෙන්න ජනාධිපතිතුමා ඔයගොල්ලන්ට. එක පාර දෙන්න ගිහිල්ලා පෝලිං වල හිටිය විදිය දැක්කනේ. එක පාර බදු කපන්න ගිහිල්ලා පෝලිං වල හිටපු විදිය දැක්කනේ. එක පාර දෙන්න බෑ හාමුදුරුනේ මේ රටේ. ටික ටික දුන්නම තමයි මේ රටේ හරියන්නේ. ඒ නිසා මේ ගාල්ලට ආවම අපේ රමේෂ් පතිරණෝ ඇමතුමාගේ හොඳ යාළුවෙක් ඉන්නවා.
හැමදාම රමේෂ් ඇමතුමාට එරෙහිව තමයි වාඩි වෙන්නේ. කොඩියා නම මම පොඩ්ඩක් කියන්නේ නම අහගන්න. 2019 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ හාමුදුරුවෝ 2020 පොදු ජන පෙරමුණේ 2023 ආයේ සමගි ජන බලවේගී ඔබලගේ නායකයෙක් ඉන්නවා අවුරුද්දට පක්ෂ මාරු කරනවා මේ මේ බදුල් මේ 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 ගාල්ල දිස්ත්‍රික්කේ නම කියන්න ඕනේ නැහැ දන්න ඕගොල්ලෝ අවුරුද්දෙන් අවුරුද්ද පක්ෂ මාරු කරනවා අවුරුද්දේ එක කාණි මාරු කරනවා හැබැයි ඔකට අමරසිරි දොරංගඩ ඇමතුමා හොඳ කතාවක් කිව්වා අමරසිරි දොරංගඩ ඇමතුමා ඉස්පිරිදාරින්නකොට ජනාධිපතිතුමා මෙයා හැමදාම යන ලෙඩ බලන්න අපේ ආමඳුනේ ලෙඩ බලන්න නෙවෙයි මෙයා යන්නේ අමරසිරි දොරංගඩ මහත්තයාගේ අදිස්සියෙන් පස්සේ ඊළඟට මන්ත්‍රීකමට එන්න මෙයා හැමදාම යනවා ඉස්පිරිදාරෙට ඊට පස්සේ මොකද වුනේ අමරසිරි දොරංගඩගේ පවුලෙන් කෝළු ආයේ වණ්ඩපා මෙයා මෙයා බැරි වෙලාවත් වෛර එකක් ගලවලා දායි කියලා මෙයා බැරි වෙලාවත් වෛර එකක් ගලවලා දායි කියලා එන්නපා කියලා ඒ නිසා මම අර අහිංසක මිනිහා ඉවරයි ජනාධිපතිතුමා ගාව හිටපු හොඳම මිනිහා කවුද අර හාමුදුරුව කෙනෙක් වගේ ඉන්න ගයන්ත ගයන්ත ඔයාට බඩු තමයි වැඩිය ළඟට ගන්න එපා දැන් සජය ළඟ ඉන්න මිනිහා සජය ළඟ ඉඳගෙන මිනිහා තමයි දැන් වැඩේ කරන්නේ නිසා බොහොම කල්පනාවෙන් ගයන්ත අපි ඔයාට ආදරේ ඔයාට ප්‍රතිපත්තියක් තියෙනවා. ඔයාගේ තාත්තට ප්‍රතිපත්තියක් තිබ්බා. ඔයාට ප්‍රතිපත්තියක් තියෙනවා. හැබැයි අරහාදය ආවොත් ඔයාට කෙලවෙනවා. කෙලවෙනවාම තමයි. ඒක නිසා මිත්‍රවරුනි ජනාධිපතිතුමා ඉස්සරහා කියන්න ඕන. මෙතන ඉන්නවා ගාල්ලේ චණ්ඩියෙක්. හේවගේද මොකද හැමදාම එනවා අපිත් එක්ක රූපවාහිනී වැඩසටහන් වල මොන වේ හේවගේද හේවගේ එක දවසක් ඇවිල්ලා මට කියනවා චාමර සම්පතින් දෙකක් ගහලා ඇවිල්ලානේ විවාදයට එන්න කියලා කිව්වා හාමුදුරුව මම කිව්වා ඔව් මං දෙකක් ගහන එලිපිට මම දෙකක් ගහලා ඉන්නේ එලිපිට මං ජනාධිපතිතුමාට කිව්වනේ හාමුදුරනේ බෝතලේ අඩු කරන්න කියලා තාම අඩුුනේ නැහැ ඈ ඒක තාම අඩුුනේ නැහැ ඒ ඡන්ද ප්‍රතිපලෙ තෙන්න ඕන නේද? අර බලන්න. අර බලන්න. ඒකත් තෙන්න ඕනේ ජනාධිපතිතුමෝ. ඒකත් තෙන්න ඕනේ. මං ජනාධිපතිතුමාට කිව්වා. හේවගේ එක දවසක් කියනවා මට. ඔයා දෙකක් ගහලානේ. යකෝ මම දෙකක් දවල්ට ගහන්නේ රැට. ලාල්කාන්තයා දවල්ට මලක් ගහනවා. ඈ ගලුත් ගහනවා, අරවත් ගහනවා, මේවත් ගහනවා ලාල්කාන්තයා. ලාල්කාන්ත වේదికා 10කට නගිනකොට දෙයි හාමුදුරුවන්ගේ පිහිටෙන් අපේ ලොක්කන තව ලක්ෂ 10ක් වැඩි වෙනවා වැඩි වෙනවා. බය වෙන්න එපා. බඩු ඉන්නවා. ඌ කැමති නෑ අනුරට. ඌ කැමති නෑ කොහෙත් අනුරට. ඒක තමයි ඇත්ත කතාව මිත්‍රවරුනි. එනිසා මම වැඩිලා කතා කරන්න බෑ. මෙතන හොඳක් කතිකෝ දෙවන්ත පිරිසක් ඉන්නවා. එනිසා සජියට දැන් තියෙන්නේ මම කියන්නේ සජියෝ උඹ දෙක බේර ගන්න බලපං තුන බේර ගන්න නැත්නම් උඹට තුනක් බේර ගන්න බැරි වෙනවා දෙක හෝ තුන බේර ගන්න බලන්න දෙක බේර ගන්නත් පුළුවන් තුන බේර ගන්නත් පුළුවන් කොහමද 3යි 2යි බේර ගන්න නම් සජිත් කතා නොකර ඉන්න ඕන අපේ හාමුදුරනේ උදේ 9 ඉඳන් 11 මාර වෙනකම් පාර්ලිමේන්තුවේ යට දෙන්න ඕන තාත්තත් එහෙම තමයි 90 දශකේ මතක ඇති දැන් ඉන්න අයන මතක නැහැ ඉස්සර ප්‍රේමදාස මහත්තයා හැමදාම උදේ ප්‍රවෘත්ති වලින් පස්සේ ප්‍රේමදාසගේ හොර නෑව. හවස ප්‍රවෘත්ති වලින් පස්සේ ප්‍රේමදාසගේ හොර නෑව. සාමම කියනවා සජිත් මහත්තයා උඹ කටවාගෙන හිටියොත් උඹගේ ඡන්ද ටික ඉතුරු වෙනවා. උඹ කට අරින අරින ගානේ ඡන්ද ලක්ෂ ලක්ෂ උඹට නැති වෙනවා. ඒ නිසා දෙක බේරගනින් නැත්නම් උඹ තුනද වැඩෙනවා තුනක් බේරගන්න බැරි වෙනවා. එමනම් මම ඊට වැඩිය කතා කරන්නේ අද ගාලු ලකේ අගනුවර දකුණු ශ්‍රී ලංකා අගනුවර ගාල්ලේ